දුක්ඛ නිරෝධං නසිපරෝති අයං දුක්ඛ නිරෝධකං අතිපදං නසිපරෝති තේසං තන්නං සංයෝජනං පහියන්ති සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලං ශ්‍රේෂ්ඨ මනස ජීවිතය හදාගත් පිළිගන්නා කෙනෙක් බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා ඉන්නවා. ඒ සේ සත්‍යමයේ ශ්‍රවණය කරන් ලැබෙන වාසිකතාවක ඒ මනුස්ස ජීවිතයේ ගුණ ධර්මයන් වලින් පිරුණ මනුස්ස ජීවිතයක් වශයෙන් මේ හැම කෙනෙක්ම මේ මහපොළොවේ දෙපයින් හිටගන්න පුළුවන් වාසනාවකට උරුමකම් කියපු පිරිස අනන්ත සසරකේ දුක් කරදර ගොඩාක් පොහොලගෙන ඒ දුක් කරදර මැදින් මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය හදාගන්න අපි ගොඩාක් වෙහෙසුනා කියන කාරණේ ප්‍රධානක බුදුරජාණන් වහන්සේ දෙන්නේ කොට වදාළා. උන්වහන්සේ මේ ලෝක පහළ වුණේ මෙන්න මේ දුක්ඛිත ගාමක වැටිලා ඒ දුකින් මෙරිකි මෙරිකි ජීවත් වෙන මේ ලෝක සත්‍යයට සැපයි සැනසීමයි කියලා යමක් දැනගන්න දැකගන්න තිබුණු නැති වෙලාවක ඒ සැනසීම දැකගන්න දැනගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ මඟක් කියලා දෙන්නේ උනහස පහළ වෙලා අපි වෙනුවෙන් අන්නේ ශ්‍රේෂ්ඨ මරයි කියලා දුන්නේ. ඒ නිසා අපිටත් මෙන්න මේ නුවණ වැඩෙන්න ඕන. මේ නුවණ වැඩුණොත් අන්නයා මේ ජීවිතයේ පිරිසුදු භාවයට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ පෙන්වන් කොට වදාලා එයා මෙන්න මේ සංයෝජනයන් ප්‍රහීණ කරගෙන හතර අපායේ නිදහස් වෙන්න කටයුතු කරන කෙනෙක් කියලා එයා මේ ශාසනයේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගන්න සම්මා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මෙන්න මේ ශ්‍රේෂ්ඨ වූ තමන්ට සැනසීමක් ගෙන දෙන සම්මා දිට්ඨි පෙරටු කරගත් සම්මා සමාධියක් කරා යන්න ඕන. මේ අංග ටික එකින් එක පරිපූර්ණේ කරගන්න කෙනෙක් එකින් එක වඩන කෙනෙක් තව ජීවිතයකදී නෙවෙයි තව සසර ගමනකදී නෙවෙයි තව බුදු කෙනෙක් ගාවදී නෙවෙයි තව ශ්‍රාවක පිරිසක් අතරේදී නෙවෙයි මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ උණුසුමේ ඉඳගෙන මේ ධර්මයේ උණුසුමේ ඉඳගෙන මේ මහා සංගරුවනේ උණුසුමේ ඉඳගෙන මේ මොහොතේ මම ඒ සුපටිපන්න ගුණයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන. මමත් උජපටිපන්න ගුණයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන. මමත් ඥායපටිපන්න ගුණයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන. සාමීචිපටිපන්න ගුණයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන කියලා මේ ධර්මයට ඇවිල්ලා ඒ තථාගත භාග්‍යතුන් වහන්සේ පෙන්වන් කොට වදාළ ඉනිසි සද්ධර්මය සාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ මේ මොහොතේ මේ ධර්මයේ දැකගන්න ඒ සාක්කාතෝ නිර්මල ධම අවබෝධ කරගන්න කල් නොයවා මේ මොහොතේම මේ ධර්මයන් පූජා කරපු එකේ විපාකයන් මේ මොහොතේම අත්විඳින්නයි මේ ඇයි. ඒ නිසා හැම කෙනෙකුම මේ වෙලාවේ මේ කයත් හිතත් බොහෝම තැන්පත් කරගෙන මේ කියන දහම් පරියායන් නුවණින් අත නොහැර ශ්‍රවණය කරන්න. එතකොට මේ ඇයට යමක් තේරේවි. අපි ගස් ගල් වලට වැන්ද මේ දුකින් නිදහස් වෙන්න කියලා දෙවියෝ බ්‍රහ්මයන්ට වැන්ද මේ දුකින් නිදහස් වෙන්න කියලා නමුත් පිටත පිළිසරණක් තිබුණේ නැහැ. අම්මලා කෝටි ගානකට මේ අය යුතුයකම් කළා. තාත්තලා කෝටි ගානකට මේ සසරේ යුතුයකම් කළා. දුව දරුවෝ බිරිඳ ස්වාමි පුරුෂයෝ ඥාති හිතයිසේ කෝටි ගානකට මේ අය යුතුයකම් කළා. නමුත් කාටවත් කියන්න බෑ ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් මන් දසම
ධර්මයක් මිදලා ඉන්නේ කියලා ඒ කරපු එකකින්වත් අපිට නිදහස් වෙන්න බැරි වුණා. ජරා මරණ සංඛ්‍යාත ලෝකෙන් ඔහොම ආපු සසරේ මේ ඇගේ හිතවලට යන්තම් හෝ සිහිපත් වෙන්න ඇති, කල්යාණ මිත්‍රයෙක් පිහිට වෙන්න ඇති. බුදු කෙනෙක් තමයි ඔබ දුකින් නිදහස් කරන්නේ. කවදා හෝ සසරක බුදු කෙනෙක් මුණ ගැහිලා ඒ ශ්‍රී සද්ධර්මයේ වැළඳ ගත්තොත් විතරමයි දුකින් නිදහස් වෙන්න පුළුවන් කියලා අපේ හිතට යන්තම් කල්ප ගානකට එහා මේ හදවතට නැගුණු ඒ පුංචිම පුංචි ඡායාව හොයාගෙන මේ අය මේ සසරේ ආවා. ඒ එනකොට මේ මහා සාගර පිරෙන්න කඳුළු හෙළුවා. භාග්‍යතුන් වහන්සේ පෙන්වන්කට වදාගා අපි පිටුපස්සෙන් මේ වෙනකොට ඒ හිතකය වචනයෙන් උණු වැරදිවලට ප්‍රේත ආත්ම දහස් ගාණක් හැදිලා, නිරේට වැටෙන ආත්ම දහස් ගාණක් හැදිලා, තිරිසන් ආත්ම දහස් ගාණක් හැදිලා මේ මොහොතේ හුස්ම ටික ගියොත් අපි හැම කෙනෙකුටම අඩිය තියන්න වේවි ජීවිතවලට. අද මේ ඇයට මේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතේ ලැබුණේ ප්‍රඥාව ඝටිත වෙච්චි, නුවණ ඝටිත වෙච්චි කන් දෙකක් ලැබිලා, නුවණ ඝටිත වෙච්චි ඇස් දෙකක් ලැබුණේ, නුවණ ඝටිත වෙච්චි මේ අඟ පසඟ ටිකක් ලැබුණේ මෙන්න මේ දුක අවබෝධ කරගන්න. ඒ නිසායි පෙන්වුවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං. අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨියට පත් වෙන්න පුළුවන් ඇත්ත ඇති සැටියෙන් දැකගන්න දැනගන්න පුළුවන් දුවණක් මේ හැම කෙනෙක් ගාම තියෙනවා. ඒදී අවදි කරගන්න මේ සද්ධාව කියන බීජය කල්ප ගානකට එහා ඉඳලා මේ ඇගේ හදවතේ දරාගෙන ආවේ විශ්වාස කරගෙන ආවා බුදු කෙනෙක් තමයි දුකින් නිදහස් කරන්නේ කියලා. නමුත් මේ බීජයට අද දාගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ දහම් කාරණා ටිකක් තියෙනවා. අදේ බීජය සද්ධාව කියන බීජය ශ්‍රේෂ්ඨ වෘක්ෂයක් බවට පත් කරගන්න ඕන. එන්න පුළුවන් හැම පැත්තකින්ම හිතලා. එහෙමනම් මේ වෙලාවේ මේ හිත ඉන්නේ ඉතිරිලා කුසලේ ඉතිරිලා යන මොහොතක්. හදයම් පුණාතීති පුඤ්ඤං, චිත්තම් පුණාතීති පුඤ්ඤං කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වුවා. හදවතේ පිනායාමක්, හිතේ සතුටක් ඇති වෙනවා නම් ඒ තමයි කුසලේ පුණ කියලා පෙන්වුම් කොට වදාළේ. එහෙනම් මේ ඇගේ හදවත දැන් කුසලයෙන් පිනෙන් පරිපෝෂණය වෙලා, එහෙමනම් මේ වෙලාවේ අපිට පුළුවන් මෙන්න මේ වෙලාවේ යම් තීවරු පිළිසක් සම්‍යක් දුස්තික පින් කැමති සාසනයට හිතයිසි දෙවිවරු පිළිසක් මේ වෙලාවේ මේ කුසල් අනුමෝදන් කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ හැම කෙනෙකුටම මේ උත්තරීතර කුසල ධර්මයන් අනුමෝදන් කරමි, අනුමෝදන් වනු ලබත්වා. ඒ හැම කෙනෙක්ම මේ හැම කෙනෙකුටම කල්යාණ මිත්‍රය වෙලා මේ සසර දුකෙන් නිදහස් වෙන්නම උදව්පකාර කරත්වා. දෙවියෝ ප්‍රාර්ථනා කරන උතුම් ශ්‍රේෂ්ඨ බෝධියකින් අමානිවදින් නිවේසන සේවා කියලා සාදු කියලා දෙවියන්ට පින්දුනද. ධර්මයන් මොහොතින් මොහොත වර්ධනය වෙලා භාග්‍යතුන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිවෙලින් අවබෝධ වීමෙන් උතුම් අමානිවදින් නිවේසන සේ මුදා කරගන්නම කෙනෙකුටම මේ උදාර කුසල ආනිසංස ධර්මයන් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියනවා. හොඳයි සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
ඔබම සමුරවන්නේ ආශිර්වාදයේ